නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අදත් ඔබ හැම දිනෙක ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්න සූදානම් වෙන මොහොත පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් බුදු කෙනෙක් පහළ වීම ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණයක් බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ බුද්ධ කියන වචනේ පවා ලෝකේ කල්ප සිය ගණනකිනුත් දුර්ලභයි එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපට දැන් පහළ වෙච්ච ලැබිච්ච මොහොතක් එනිසාම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සුගතෝවාදෙන් අවවාද අනුශාසනා කරද්දි දිනපතාම සිහිපත් කරන කාරණයක් තමයි මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ බුදු කෙනෙක් පහළ වීම ලෝකේ අතිශයින්ම දුර්ලභයි නුඹලාට ඒ දුර්ලභ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච වෙලාවක් දුර්ලභෝ මනුස්ස පටිලාභෝ මනුස්ස ජීවිතයක් ලැබීමත් ලෝකේ අතිශයින්ම දුර්ලභයි ඒ දුර්ලභ මනුස්ස ජීවිතයත් නුඹලාට දැන් ලැබිච්ච මොහොතක් ඒ වගේමයි දුර්ලභාෂණ සම්පatti ෂණ සම්පත්තිය මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් එකතු වෙලා ධර්මාවබෝධයට හිත පහළ වීම ඒ ෂණ සම්පත්තියත් දුර්ලභයි ඒ ෂණ සම්පත්තියත් දැන් පහළ වෙච්ච වෙලාව ඒ නිසා අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න නම් මේ දුර්ලභ බුද්ධ ශාසනය ගැන දුර්ලභ මනුස්ස ජීවිතය ගැන දුර්ලභව අපිට ලැබිච්ච මේ අවස්ථාවේ වටිනාකම ගැන ඔබ නිතර සිහි කරන්නට ඕනේ. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා දීපංකර පාදමූලයේ තමයි සුමේද තාපසයන් වහන්සේ හැටියට පාරමී පුරන්න ආරම්භ කරේ පළවෙනි නියත විවරණේ ලැබලා බුදුරජාණන් වහන්සේ නමකගේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලයේ අෂ්ට ධර්ම සමවධානයේ යුක්තව නියත විවරණ ලැබුවා. එදා ඒ නියත විවරණ ලැබුවාට පස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතා. මේවා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. මේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලය තුල, ඒ කියන්නේ දසපාරමී පුරපු කාලය තුල සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන අසංකේය හතරකුත් තවත් කල්පවලින් ලක්ෂයක්. මේ දීර්ඝ කාලය ඇතුළත අපේ බුදුරජාණන් වහන්සේ බුදුවරු 24 නමක් සම්මුඛ වුණා සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලැබමින් බුද්ධ ශාසන 9කම පැවිදි දම්බුරමින් ඇවිල්ලා තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට අපිට මේ කාලය ගැන පේනවා සාරා සංකේය කල්පලක්ෂයක් තුලම ලෝකේ පහළ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා 24 නම. එතකොට අපිට පේනවා කල්පලක්ෂ ගණනින් බුද්ධ ශූන්‍ය කාල ලෝකේ පැවතිලා තියෙනවා. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. පින්තුනි කලාතුරකින් පහළ වෙනවා එක බුදු කෙනෙක් පහළ වෙන කල්පයක්. ඊළඟට ලෝක තවත් කලාතුරකින් කල්ප 100,000 ගානකට පස්සේ බුදුවරු දෙනමක් පහළ වෙන කල්පයක් උදා වේ. ඊළඟට බුදුවරු 3 නමක් පහළ වෙන කල්පයක් කල්ප ගානකට පස්සේ ආයෙමත් පහළ වෙනවා. බුදුවරු 4 නම උප්පරිම මේ විශ්වයේ ලෝකේ යම්තාක් බුදුවරු පහළ වෙනවා නම් එකම කල්පයක් තුල උප්පරිම පහළ වෙන්නේ බුදුවරු 5 නමක් විතරයි. ඒ 5 නමක් පහළ වෙන කල්පේ තමයි මහා භද්‍ර කල්පේ කියලා හඳුන්වන්නේ. ඒ නිසා අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ තුල. මේ මහා භද්‍ර කල්පේ තුල කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 4 නම දැන් පහළ වුණා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මේ කල්පේම අග ලෝකෙට පහළ වෙනවා. එතකොට අපිට පේනවා බුදුවරු 5 නමක් මේ කල්පෙ පහළ වෙනවා. එහෙමනම් මේ කල්පේ වෙනකොට බුදුවරු 5 නමක් දසපාරමී සම්පූර්ණ කරලා පිළිවෙලට තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්වතුනි මේ පාරමී පුරන කාලය අනුවත්
බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී පුරන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයයි. ඒකට හේතුව උන්වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. මේ ලෝකේ අටා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි සද්ධාධික බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ වගේම වීරියාධික බුදවරු ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේලා සොළොසා සංකේය කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ අසංකේය 16කුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ හතර ගුණයක් දස පාරමී පුරන කාලෙම වැඩි වෙනවා. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතයේ බුදු වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරි අධික බුදු කෙනෙක්. මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දස පාරමී පුරන්න පටන් ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ලබන්න බොහෝ කාලයකට පෙර. එතන ඉඳනුත් ගත්තොත් තවස් 12 සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර. කියන්නේ අසංඛ්‍ය 12කුත් කල්ප ලක්ෂයකට පෙර. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ලබන කාලය තුළ තියෙන සාරා සංකේය කල්ප ලක්ෂයක් විතර. එතකොට එතන ඉඳනුත් අසංකේය 12කුත් කල්ප ලක්ෂයක් සම්පූර්ණ කාලේ තමයි අසංකේය 16කුත් කල්ප ලක්ෂයක් තිස්සේ මේ දීර්ඝ සසර ගමනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී පුරලා තියෙන. උන්වහන්සේගේ පළවෙනි අභිනීහාරේ, ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ මුලින්ම විවරණ ගත්තේ මීට අසංකේය 16කුත් කල්ප ලක්ෂයකට පෙර. ඒ තමයි මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. මීට අසංකේය 16කුත් කල්ප ලක්ෂයකට පෙර මුහුත්තර නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. ඒ කාලේ දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක්. ඒ කාලේ ලෝකෙ රජකම් කරා සක්විති රජ කෙනෙක්, චක්‍රවර්ති රජ කෙනෙක්. මේ චක්‍රවර්ති රජුරුව බොහෝම සීලවන්ත, ලෝකයක් සීලයෙන් පිහිටවලා සීලයෙන් අනුශාසනා කරමින් අහසින් ගමන් කරන චක්‍රරත්න, හස්තිරත්න, මණිරත්න ඇති සිවුරඟ සේනා පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජුරුව මුළු ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කරන කාලේ තමයි මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා දැනගත්ත වෙලාවේ සක්විති රජුරෝ සක්විති රජකම අතහැරලා තමන්ගේ වැඩිමහල් පුත්‍රයාට සක්විති රජකම පවරලා රතන නමින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වෙනවා. ඒ කියන්නේ මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සක්විති රජකම අතහැරලා රතන නමින් පැවිදි භාවයට පත් වෙලා ඒ පැවිදි ජීවිතයේ තුල බොහෝ ගුණ ධර්ම පුරලා ප්‍රාර්ථනයක් කරනවා, මටත් මේ වගේම අනාගතී අසංකේය ගණන් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න, ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයටම පත් වෙන්න මට ලැබේවා කියලා තමන්ගේ ප්‍රාර්ථනේ සිහිපත් කරනවා. එදා මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ බලනවා බුදු ඇසින් මේ රතන නමින් පැවිදි වෙලා මේ ප්‍රාර්ථනා කරන මේ කෙනාගේ ප්‍රාර්ථනේ අනාගතී ඉෂ්ට වෙනවද. ඒ වෙනකොට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරලා ඒව සම්පූර්ණයි. අනාගතයේ බැලුවා තව 16 සංකේය කල්ප ලක්ෂයක් ගිය තැන, ඒ කියන්නේ අසංකේය 16කුත් කල්ප ලක්ෂයක් ගිය තැන මෛත්‍රී නමින් මහා බද්ද කල්පයක පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදා මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ විවරණ ලබා දුන්නා මේ රතන නමින් පැවිදි වෙලා ඉන්න මේ මහා වීරියවන්ත කෙනා තව 16 සංකේය කල්ප ලක්ෂයක් ගිය තැන මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට මුලින්ම විවරණ දුන්නා. එදා ඉඳන් දීර්ඝ සංසාර ගමනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේත් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමී ධර්මම පාරමිතා හැටියට, උපපාරමිතා හැටියට, පරමත්ත පාරමිතා හැටියට මේ දස පාරමී 30 ආකාරයකට සම්පූර්ණ කරන්නට උන. පාරමී හැටියට දස ආකාරයකට සම්පූර්ණ කරනවා, උපපාරමී හැටියටත් දස ආකාරයකට සම්පූර්ණ කරගන්නවා, පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් සම්පූර්ණ කරනවා. මේ විදිහට සම්පූර්ණ කරලා තමයි ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මෙහෙම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අන්තිමට විවරණ ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේගේ. ඒ තමයි මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච ගෞතම නම් වූ අපි සරණ ගිය, ඔබත් මමත් සරණ ගිය
අපේ බුදුරජාණන් වහන්සේගෙන් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අන්තිම විවරණ ලැබුවේ. ඒ තමයි එදා අපේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා අභිධර්ම දේශනාව හමාර කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවයි මනුලොවට වැඩම කරේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන. පින්වතුනි හැම බුදු කෙනෙක්ම අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වැඩම කරනවා. ඒ දෙව්ලොවට වැඩම කරලා දෙව්ලොව වස් පවාරණය කරලා දෙව්ලොවයි මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන. ඒ ප්‍රාතිහාරය සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනික එකම අවස්ථාවයි. අභිධර්ම දේශනාව අවසන් කළා, දෙව්බමුණ පිරිවරාගෙන මනුලොවට වඩිනකොට දෙවියන් තමයි මේ මහා ප්‍රාතිහාරයේදී මහා මේරු පර්වත මුදුනේ ඉඳන් සංකස්සපුරයට රන් ඉනිමගවල් තුනක් මවනවා. සත්රුවණෙන් යුක්ත රන් ඉනිමගවල් තුනක් මවනවා. ඒ මැද තියෙන සත්රුවණෙන් මැවිච්ච ඉනිමගෙන් බුදුරජාණන් වහන්සේ පහළට බහිනවා වගේ දෙව්බමුණ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනෝ. ඒ වගේම දෙපැත්තේ තියෙන ඉනිමං දෙකෙන් දෙවියනුත් බ්‍රහ්මේනුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙරගමන් එනවා. ඒ අතර මහා බ්‍රහ්ම දෙවියන් බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් මුතු කුඩේ දරාගෙන, ඒ වගේම පංචසික දෙවියන් වීණා වාදනය කරනෝ, සක්‍ර දෙවියන් ජයතුරා සකපිමිනෝ. මේ වගේ දෙව්බමුණ බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන එන්නේ හරියට පෙරහැරකින් වඩම්මගෙන පැමිණිලා බුදුරජාණන් වහන්සේව මනුලෝට ගෙනල්ලා ඇරලන්න එනවා. අන්න ඒක තමයි මේ මහා ප්‍රාතිහාරයේදී දෙව්මිනිස් ලෝකයාටම මේ ප්‍රාතිහාරයේදී පියවි ඇහෙම් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට දෙවියන් බ්‍රහ්මයන් අහසින් බුදුරජාණන් වහන්සේව පෙරහැරකින් අරගෙන මනුස්ස ලෝකෙට වඩිනවා වගේ පේන්න පටන් ගන්න. ඒ පෙනීම පියවි ඇහෙන් දකින දෙයක්, දිවස් නුවණකින් නෙමෙයි. දැන් සාමාන්‍ය හිතක් දියුණු කරපු කෙනෙකුට දිවසින් දෙවියන් දකින්න පුළුවන්. ඒ හිත දියුණු කරලා ලබන හැකියාව. නමුත් පියවි ඇහි සාමාන්‍ය ඇස් දෙකකින් ඕපපාතික ශරීර ඇති දෙවියන් කෙනෙකුට දකින්න බෑ. හැබැයි මේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී තුන් ලෝකෙම විවර වෙලා දෙව්බමුණ දිව්‍ය විමාන මුළු අහසම දෙව්බමුණගෙන් පිරිලා ඉතිරිලා ඒ දෙව්බමුණ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මනුලොවට වඩින සිදුවීම පියවියෙන් දකින්න ලැබෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වනකොට උන්වහන්සේ අභිධර්ම දේශනාව සිදු කරන්න දිව්‍ය ලෝකෙට වැඩම කරෙත් යමාමහ පෙළහරපාල. එදා ගන්ධබ්බ රුක්කමූලේ අසල යමාමහ පෙළහරපාල බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරේ තවතිසා දෙව්ලොවට අභිධර්ම දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වනකොට ඒ අතර දැන් මිනිස්සු මනුස්ස ලෝකේ ඇවිල්ලා නිතර ජේතවනාරාමයට ඇවිල්ලා මිනිස්සු අහනවා, අනේ බුදුරජාණන් වහන්සේ කොහෙද? අර යමාමහ පෙළහරපාපු බුදුරජාණන් වහන්සේ එතනින් කොතනට වැඩම කරේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන විමසන. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩින කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ කල් තියාම දැනුම් දුන්න මොග්ගල්ලාන අසවල් දවසේ පුන් පොහෝ දවසේ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දෙව්බමුණ පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා. එදාට ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු වෙනවා. ඒක පියවියෙන් දකින්න පුළුවන් කියලා මිනිස්සුන්ට කියන්න කි. සති දෙකකට පමණ පෙර මුගලන් හාමුදුරු මේක දැනගත්තා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රදේශවලට ආරණ්‍යවලට පණවිඩ ඇරියා. මිනිස්සු තමන්ගේ දායකයන්ට දැනුම් දුන්න පිණ්ඩපාතේ යද්දි මිනිස්සුන්ට කියාගෙන ගියා, දැන් ඔබ හිතන්න අපිට අද ලංකාවේ ඉන්න අපිට තියෙන පූජනීයම වස්තුව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑයේ මේ මහා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පූජනීය තැන් තියෙන. අපි අහලා තියෙනවා ඉතිහාසයේ රුවන්වැලි මහා සෑයේ ධාතු තැන්පත් කරද්දී ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා. තූපාරාම සෑයේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කරද්දී යමා මහ පෙළහර පෑවා. අපි හිතමු කවද අපිට නිකන් දැනගන්න ලැබුණොත් අන්න අසවල් දවසේ මේ වගේ පෙළහර පෑමක් එතන සිද්ධ වෙනවා, මහා ප්‍රාතිහාරයක් වෙනවා කියලා කවුරු හරි කල් ඇතුව සතියකට දෙහිකට කලින් කිව්වොත් අපි මොන වැඩ කටයුතු තිබුණත් මිනිස්සු ලක්ෂ ගණනින් ගිහිල්ලා එතන කල් ඇතුව පිරිලා ඉතිරිලා බලාගෙන ඉන්නවා. මිනිස්සු කැමති ප්‍රාතිහාර දකින්න ආසයි, ඇස් දෙකින් එහෙම දේවල් දකින්න. එදා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව්බමුණ පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා කියලා පණවිඩේ දැනුම් දුන්නට පස්සේ
දින 7ක් තිස්සේ මිනිස්සු සංකස්සපුරේ පිරිලා ඉතිරිලා හිටියා කියන. එකම හිස් ගොඩක් හැටියට යොදුන් ගානක් යනකම් මිනිස්යන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. දවස් කීපයක් තිස්සේ මේ පිරිච්ච සියලු දෙනාට ආහාර පාන වලින් දන් දුන්නේ, දන් සැල් දාලා ඒ අයට අප උපස්ථාන කරේ. එදා ඒ සංකස්සපුරේ ධනවත්ම සිටුවරෙක් බවට පත් වෙච්ච සිරිවර්ධන කියන ගෘහපතියා. මේ සිරිවර්ධන ගෘහපතියා අර එදා රැස් වෙච්ච මේ මහා ප්‍රාතිහාර්ය බලන්න එකතු වෙච්ච ලක්ෂ ගණන් පිරිසට දන් සැල් දුන්නා. එහෙම දීලා එදා මේ පින් දහම් කරගෙන ඉන්න අතරතුර තමයි බුදුරජාණන් වහන්සේ දෙව්බඹුන් පිරිවරාගෙන සංකස්සපුරේට මහා ප්‍රාතිහාරයේ පාමින් හන් ඉනිමගකින් දෙව්ලොවින් මනුලොවට වඩිනවා වගේ වැඩම කරලා උන්වහන්සේගේ සිරිපා සටහන තබන්. එදා මේ මහා ප්‍රාතිහාරය දැකලා විශාල පිරිසක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරා. එදා මේ පිරිසට දින ගාණක් තිස්සේ දන් දීපු සිරිවර්ධන ගෘහපතියා, ඒ සිරිවර්ධන කියන්නේ මේ තරුණ සිටුවරයා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් පැවිදි වෙනවා, මගේ හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවා, මටත් මාවත් පැවිදි කරන සේක්වා, මගේ මේ ප්‍රාර්ථනාව කියලා තථාගතයන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව මොකද්ද ඔහුගේ ප්‍රාර්ථනා, බලනකොට දැක්කා මේ කෙනා සොලසා සංකීය කල්පලක්ෂයක් තිස්සේ පාරමී සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්. මේ මහා බද්ද කල්පේ මගෙන් පසුව ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ කෙනා. එදා බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයේදී සිරිවර්ධන ගෘහපතියා හැටියට ඉපදිලා හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ අවසාන විවරණ ලබා දුන්න, මහණෙනි මේ සිරිවර්ධන ගෘහපතියා මගෙන් පසුව ඊළඟට මේ මහා බද්ද කල්පේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ ලබා දුන්නා. ඒ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අවසාන විවරණේ. එතකොට මීට සොලසා සංකීය කල්ප ලක්ෂයකට පෙර මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේකින් විවරණ ගත්ත තැන ඉඳන් සොලසා සංකීය කල්ප ලක්ෂයක් පුරා දසපාරමී පුරාගෙන ඇවිල්ලා අවසාන වරට විවරණ ගත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ. එහෙම විවරණ අරගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දෙව්ලෝ. අදටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු බෝසත් දේවතාවරු තුසිත දෙව්ලෝ තමයි වැඩ ඉන්නේ. ඒ මෛත්‍රී බුද්ධ ශාසනයේ පෙරම් පුරාගෙන ආපු අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න, බුදු වෙන කාලේ මව් පදවිය ලබන්න, පිය පදවිය ලබන්න, 80 මහා ශ්‍රාවක තනතුරු ලබන්න, පාරමී පුරාගෙන ඉන්න පින්වන්තය ඉන්නවා. ඒ සියලු දෙනාමත් පාරමී සම්පූර්ණ කරලා වැඩ ඉන්නේ තුසිත දෙව්ලෝ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා බද්ද කල්පේම තමයි. හැබැයි මේ මහා බද්ද කල්පේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් අපිට බයක් නැහැ, ඊළඟට තව බුදු කෙනෙක් පහළ වෙනවනේ කිය. නමුත් පින්වතුනි, මනුස්ස ලෝක කාලෙන් අවුරුදු වලින් අපිට තේරෙන විදිහට ගණන් හැදුවොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන දේශනාවේ තියෙන්නේ දීගණිකායේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරනවා. මේ තියෙන මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා ලෝකෙ ඉන්න මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේ විලක් වෙලා සත්ත්ව විනාශයක් වෙනවා. ඒකට කියනවා සත්ත් අන්තක්කල්ප විනාශය. මේ අන්තක්කල්පේ අවියාවිද වලින් මරාගෙන ලෝකෙ මිනිස්සු විනාශ වෙන කාලයක් වෙනවා. ඒ විනාශයෙන් පස්සේ ඉතුරු වෙනවා ඉතාම සුළු පිරිසක්, කීප දෙනෙක් විතරක් බේරෙන. අන්නේ බේරෙන ටික දෙනාගෙන් මිනිස් ආයුෂ ආයමත් ඔවුන් ටික ගුණධර්ම පුරන්න පටන් ගැනීම නිසා අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙච්ච ඒ විනාශයෙන් පස්සේ ඉතුරු වෙන ටික දෙනාගේ ආයුෂ ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙන්නේත් අවුරුදු 100කට අවුරුද්දකින් වගේ තමයි ආයුෂ වැඩි වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 10 ආයුෂ නම් પરම්පරා 10කට අවුරුද්දකින් වගේ වැඩි වෙනවා. එහෙම වැඩි වෙවි ගිහිල්ලා අසංඛේය දක්වාම යම් කාලයකදී ආයමත් මිනිස් ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙන ආයුෂ ආයමත් අඩු වෙන්න පටන් ගන්නවා. අසංඛේය ඉඳන් ආයුෂ අඩු වෙලා අවුරුදු 80,000 දක්වා අඩු වෙනවා. එහෙම අවුරුදු 80,000 දක්වා අඩු වෙච්ච කාලේ
දඹදිව සංක නමින් සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. අන්නේ කාලේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවි මනුලොවට වැඩම කරලා සම්බුද්ධත්වයට පත් වෙලා ආයමත් ලෝකේ බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්ප. එතකොට ওই කාලය ගැන නිකන් ඔබ ඔබේ නුවණින් ගණන් හදලා බලන්න මෙහෙම අපිට නිකන් තේරෙන්නේ හැටියට. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ මිනිස්සුන්ගේ අවුරුදු 120යි. ඒ කාලේ අවුරුදු 150-60 වැඩ ඉඳලා තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. නමුත් සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. දැන් අද වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගාණක් වෙනකොට අපේ ආයුෂ අවුරුදු 70-75 වගේ මට්ටමට සාමාන්‍ය ආයුෂ අඩු වෙලා තියෙනවා. අපි නිකමට හිතමු අපේ ආයුෂ අවුරුදු 70යි කියලා නිකන් හිතමු. වර්තමානයේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයු අපේක්ෂාව 70යි. එතකොට අවුරුදු 2500ක් වෙනකොට මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙනවා අවුරුදු 120 ඉඳන් 70 දක්වායි කියන අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. එතකොට අවුරුදු 2500කට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙන අවුරුදු 50කින් විතර. ඔය ආයුෂ තවත් අඩු වෙලා තවත් අවුරුදු 2500ක් ගිය තැන තවත් අවුරුදු 50කින් අඩු වුණොත්, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට මේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ඉතුරු වෙන්නේ ඒ කාලේ අවුරුදු 20ක් වගේ ආයුෂක්. අවුරුදු 20-25 වගේ ආයුෂක් තියෙන. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා. බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පාල. ඒ ධාතු පරිනිර්වාණය වෙන කාලේ එනකොට ඊළඟට බුද්ධ අදිෂ්ඨානෙන් පිහිටවපු සතර සිරිපා සටහන් මැකිලා යනවා. මේ බුද්ධ අදිෂ්ඨාන සියල්ල පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂත් පිරිහිලා අවුරුදු 5000ක් කියන්නේ මිනිස් ආයුෂ අවුරුදු 20ට විතර බැහැපු කාලය. ඒ විනාශයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වෙලා අවුරුදු 200ක් ගිය තැන අවුරුදු 20 ආයුෂ 10ට බහින්. ඒ 10ට බැහැලා එතනින් පස්සේ සිද්ධ වෙන්නේ අර සත් අන්තක්කල්ප විනාශය. අවිය ආයුධ වලින් මරාගෙන මිනිසුන්ට මෘග සංඥා පහළ වෙලා මුළු ලෝකෙම ලේවිලක් වෙන විස්තරයක් බුද්ධ දේශනාවක විස්තර කරනවා. එතනින් පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් ටික ටික ගුණධර්ම පිරීම නිසා අර පිරිහිච්ච අවුරුදු 10ට බැහැපු ආයුෂ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මාසෙ දෙක එහෙම එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙවි ගිහිල්ලා ආයමත් ආයුෂ අසංකේය දක්වා වැඩි වෙන්නට ඕන. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා ආයි අවුරුදු 80,000ට අඩු වෙච්ච කාලෙක මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනවා. එතකොට පින්වතුනි, මනුස්ස ලෝකේ කාලෙන් අපි ගණන් ගත්තොත් මේ ගණන් කිරීම තුල අපිට පේනවා, එහෙනම් මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කියතන. ඒ නිසා මනුස්ස ලෝකේ කාලෙන් නම් මහ දීර්ඝ කාලයක්. හැබැයි දිව්‍ය ලෝකේ කාලයෙන් ගත්තොත් එච්චර දීර්ඝ කාලයක් නෙමෙයි. සමහර දෙවිවරුන්ට අද පින් කරලා දිව්‍ය ලෝකේ පහළ වෙන ඇතැම් දේවතාවරුන්ට ඒ දිව්‍ය ආයුෂ අවසන් වෙන්න පෙර මනුස්ස ලෝකේ ඊළඟ බුදුරජාන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුහාඳුර පහළ වෙනවා. මොකද මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ ඉන්නේ. Tamanට අවස්ථාව එනකන් දෙවියන්ගේ ආරාධනිය ලැබෙනකන් තුසිත දෙව්ලෝ වැඩ ඉන්නවා. අනෙක් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන, අගසව තනතුරු ලබන, 80 මහා ශ්‍රාවක තනතුරු ලබන ඒ සියලු දෙනාත් පාරමී පුරාගෙන තුසිත දෙව්ලෝ දැන් වැඩ ඉන්නේ. එතකොට පින්වතුනි, මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ඒ විස්තර ටිකක් හරිම ලස්සනයි. අද අපි මේ දකින මනුස්ස ලෝකෙ නෙමෙයි. ඔබට තේරෙයි, අද අපි මේ දකින මනුස්ස ලෝකයේ තුල අද තියෙන්නේ ලෝකෙ පිරිහිච්චම යුගයක්. මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා, ශරීර ශක්තිය දුර්වල වෙනවා, මිනිස්සු එන්නෙන්න විරූපී වෙනවා. මේ වගේ මේ මිනිස්යන්ගේ ආයුෂ පිරිහීමත් එක්ක වෙන විකෘතිය, විනාශය, ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි පින්වතුනි, දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාලවල මීට වඩා වෙනස්ම මනුස්ස ලෝකයක් තියෙන. ඒ නිසා අද කාලේ ඒ කාලේ මනුස්ස ලෝකෙ මේ වගේද කියලා එහෙම අපිට තර්ක කරන්න බෑ. මොකද දීර්ඝ ආයුෂ ඇති කාල ගැන දේශනාවේ තියෙනවා,
ඇතම් කාමාවචර දෙවියන් මනුස්ස ලෝකේ හිත පිහිටවනවා දීර්ඝායුෂ ඇති කාලවල අපිට දිව්‍ය ලෝකවලට වඩා මේ කාලේ මනුස්ස ලෝකේ හොඳයි මනුස්ස ලෝක සැප බහුලයි මේ කාලවල ඒ නිසා දෙවියන් පවා මනුස්ස ලෝකේ හිත පිහිටවන දෙව්ලෝ පහළ වෙන කල්ප උක්ෂ දෙව්ලෝ පහළ වෙන විමාන ඒවා සමහර පින් ඇති අයට මනුස්ස ලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා කියන ඊළඟට අහසින් යන්න පුළුවන් රජවරු සක්විති රජවරු ඒ අහසින් යන්න පුළුවන් චක්‍ර රත්න හස්ති රත්න ඔය ඔක්කොම පහළ වෙන්නේ සක්විති රජවරු පාව පහළ වෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකේ අදයි දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝකේ කියන්නේ මීට වඩා හාත්පසින් වෙනස් මනුස්ස ලෝකයක් ගැන ඒ තියෙන. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 80,000 වෙන කාලේ ඔය කියපු විදිහට මේ තියෙන ආයුෂ පිරිහිලා අවුරුදු 10ට අඩු වෙලා විනාශයක් වෙලා ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයුෂ වැඩි වෙලා අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අවුරුදු 80,000ට අඩු වෙච්ච කාලේ ඒ වෙනකොට ලෝකෙ බොහෝම දියුණු සශ්‍රීක කාලයක්. එවැනි කාලේ දඹදිව කේතුමති නම් බොහෝම සශ්‍රීක රාජ්‍යයක් පහළ වෙන. අද බරණැස ඉසිපතනෙ කියලා අපි හඳුන්වන ඒ බරණැස් නගරෙම තමයි අනාගතයේ කේතුමති රාජධානී බවට පත් වෙන්නේ මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙන කාලේ. ඒ කේතුමති රාජධානිය තුල ඒ මුල් කරගෙන මුළු දඹදිවම පාලනය කරනවා සංක කියලා සක්විති රජ කෙනෙක් ඒ කාලේ. මේ සංක කියන සක්විති රජුරුවොත් සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජුරුවන්ට සක්විති රත්න ඒ සේනාවන් ඒ සියල්ල ඉන්නේ. මේ සංක කියන සක්විති රජුරුව ලෝකේ පාලනය කරනකොට මේ සංක නම් වූ සක්විති රජුරුවන්ට ඉන්නවා සුබ්‍රහ්ම කියලා අග්‍ර පුරෝහිතෙක් අර්ථයෙන් ධර්මයෙන් තමන්ට අනුශාසනා කරන පුරෝහිතතුමා. ඒ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ බැමිණිය තමයි සුබ්‍රහ්මවතී කියන බැමිණිය මෑණිය. මෙන්න මේ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාටත් ඒ බැමිණියටත් දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා බ්‍රහ්මවතී කියන ඒ මෑණියන්ගේ කුස තමයි පිළිසිඳගෙන ලෝකේ උපදී. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සංඝ කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බවට පත්වෙච්ච සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ ඒ වගේම සුබ්‍රහ්මවතී කියන බැමිණියගේ දරුවා හැටියටයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අවුරුදු 18,000ක් කල් ගිහි ජීවිතේ වාසය කරනවා. ඒ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80,000. එතකොට අවුරුදු 80,000ක් දීර්ඝ ආයුෂ ඇති කාලේ අවුරුදු 18,000ක් කල් ගිහි ජීවිතේ තුළ වාසය කරන බව දේශනාවේ තියෙනවා. එහෙම වාසය කරද්දී තමන්ගේ බිසව බවට පත් වෙලා ඒ කාලේ ඉන්නේ චන්ද්‍රමුඛී කියන දේවිය. බොහෝ කාලයක් සසර පෙරම් පුරාගෙන ආපු චන්ද්‍රමුඛී කියන දේවිය තමයි තමන්ගේ අග බිසව බවට පත් වෙන්නේ. මේ මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේට එදා අග බිසව බවට පත් වෙච්ච තමන්ගේ දේවිය බවට පත් වෙච්ච චන්ද්‍රමුඛී කියන දේවිය තමන්ගේ එකම පුතු වන බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතය ගැන කලකිරෙනවා. හැම බුදු කෙනෙක්ම මේ සතර පෙරනිමිති දකිනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ සතර පෙරනිමිති දකිනවා ඒ දකින්නේ දෙවියන්ගේ බලපෑම මත දෙවියන්ගේ මැදිහත් වීම මත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ පිය රජ්ජුරුව සුද්ධෝදන රජ්ජුරුව මොනතරම් උපක්‍රම යෙදුවත් මහලු මිනිස්සු නගරේ වෙනත් ප්‍රදේශයක පදිංචි කෙරෙව්වා. ලෙඩ වෙන අය නගරේ වෙනත් ප්‍රදේශයක රෝගීන්ව පදිංචි කෙරෙව්වා. නගරේ වීදි සංචාරය කරන්න පෙර නගරේ සරසලා ලස්සන දේවල් විතරක් පේන්න සලස්සලා පුදුම විදි ආරක්ෂාවල් යෙදුවා මේ ගිහි බන්ධනවල හිර කරලා තියාගන්න. හැබැයි නියමිත කාලේ එනකොට දෙවියන්ගේ බලපෑම මත සතර පෙරනිමිති පේන්න පටන් ගත්තා. සතර පෙරනිමිති දැක්කා. ඒ වගේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරලා තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියන දේවිය බ්‍රහ්මවර්ධන පුතු බිහි කරන දවසේ එදා සතර පෙරනිමිති දැකලා කලකිරිලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරන්න වාඩි වෙනවා. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ ගිහි ජීවිතය අතහැරලා මහ කැලේකට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරනවා නෙමෙයි.
ඊළඟට දුෂ්කර ක්‍රියා කරන කාලය ගැන ගත්තත් සතියයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මෛත්‍රී බෝසතාන් වහන්සේ කාලේ මෛත්‍රී බුදුහාඳුරන් කාලේ අවුරුදු 18000ක් ගිහි ජීවිතෙත් ගත කරා නම් අවුරුදු 80000ක් නම් ඒ කාලේ අවුරුදු දහස් ගාණක් ඉතින් දුෂ්කර ක්‍රියා කරන්නත් වෙයි තමා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒ සතිය දුෂ්කර ක්‍රියා කරන්නේ මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා ඒ උඩුමහල් තලයේ තමයි වාඩි වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන්නේ. මේ සතියක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම විමුක්තියක් පිණිස යා යුතුයි කියලා හිතනකොටම දෙව්බඹුන් අහසින් ඇවිල්ලා බ්‍රහ්ම දෙවි කෙනෙක් අටපිරිකර පූජා කරනවා. මේ අටපිරිකර පිළිඅල්ගෙන අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර දරා ගන්නවා. තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියන දේවියම තමයි කිරිපිඩු පූජාව කරන්නේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේට බුදු වෙන්න පෙර දින කිරිපිඩු පූජා කරන්නේ චන්ද්‍රමුඛී කියන තමන්ගේ දේවියමයි. මේ දේවිය පූජා කරන කිරිපිඩු දානේ වළඳලා දෙවියන් විසින් පූජා කරපු අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වැඩම කරලා තමයි නුග බෝමුල වැඩින්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ බවට පත් වෙන්නේ නුග බෝධීන් වහන්සේ. මේ නුග බෝධීන් වහන්සේ ළඟට මාලිකාවේ ඉඳන් වැඩම කරන්නේ අහසින්මයි. අහසින්ම වැඩම කරලා නැගෙනහිර දිශාවට මුහුණලා නුග බෝමුල වැඩ ඉඳලා කුසතන මත වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවෙනි යාමේ චුතූපාත ඥානෙ ඇති කරගෙන රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා මෙහිමහා භද්‍ර කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙමනම් අනාගතේ මේ මහා භද්‍ර කල්පේම මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඔන්න ඔය ආකාරයට. පින්වතුනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 180,000ක් කල් පවතිනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආවිෂ ඉතාම අඩු කාලෙක. ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින්නේ. අවුරුදු 5000ක් කල් බුද්ධ ශාසනය පවතිනවා. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ උන්වහන්සේ කලින් පිරිනිවන් පෑවත් අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. මිනිස් ආයුෂ අඩු කාලයක්. ඒ පින් ඇති අයට බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දැක ගන්න නොලැබුණත් ධාතුන් වහන්සේලා හරි දැකලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා ධාතුන් වහන්සේලා විසින් අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඒ නිසා අනාගතේ දීර්ඝ ආයුෂ ඇති කාලවල පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා අවුරුදු දහස් ගණන් දීර්ඝ ආයුෂ ඇති කාලවල බුදුවරු ධාතු විසිරෙන්නවත් අදිෂ්ඨාන කරන්නේ. බොහෝ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා තන් කැටියක් වගේ එකට කැටි වෙලා එකට පිහිටනවා. ඒ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආයුෂ අඩු කාලවල තමයි බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ අනාගතේ පහළ වෙන පින් ඇති අයට. මේ ධාතුන් වහන්සේලාට හරි වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මේ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණවලින් විසිරී පවතිවා කියලා අදිෂ්ඨාන පිහිටවන්. එනිසා පින්වතුනි, අද මේ වෙනකොට අපි ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගිය තැන මනුස්ස ලෝකෙ ඉපදිච්ච පිරිසක් අපි කවුරු. මේ වෙනකොට මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට බැහැපු කාලයක්. අපිට අද මේ වෙනකොට ගෞතම බුද්ධ ශාසනය තුළ පිරිසිදුව තුනුරුවන් වැඩ ඉන්නවා තාම. පිරිසිදුව ඒ බුද්ධ වචන ටික අහන්න ලැබෙනවා, ධර්මයේ පවතින. හැබැයි අද අපි ඉන්නේ ධර්මයේ දියුණු කරගන්න පුළුවන් ලෝකෙක නෙමෙයි,
ටිකක් අමාරු කාලෙක්. හැබැයි අමාරු වුණත් වීරියවන්ත කෙනෙකුට සීලාදී ගුණ ධර්ම රැකගෙන බණ භාවනා කරගෙන හිත දමණය කරගෙන ධර්මාවබෝධයට වීරිය වැඩුවොත් ඒ අයට ධර්මාවබෝධය කරන්න අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන්නේ මේ යුගයේ කෙලෙස් වැඩි කාලයක්. කෙලෙස් වැඩි යුගයක්. ඒ කෙලෙස් වැඩි යුගයක ආයුෂ පිරිහිලා ලෙඩ රෝගවලට වේගෙන් ගොදුරු වෙනවා. මිනිස්සු එන්නේ එන්න කෙලෙස් වලින් විකෘති වෙච්ච කාලයක තමයි අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා ඉතිහාස පොත්වල අතීත පොත්වල බෝසතාණන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා. දැන් බලන්න මේ මහා බද්ද කල්පේ බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේලා ඒ පස් නම දිහා ගත්තෝ. කකුසඳ බුදුරජාණන් වහන්සේත් මේ මහා බද්ද කල්පේ මුලින්ම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුණේ උන්වහන්සේගේ පාරමී සම්පූර්ණ කරගත්ත නිසා. ඒ වගේම ඒ පාරමී සියල්ල සම්පූර්ණ කරගෙන මේ මහා බද්ද කල්පේ දෙවනි බුදුරජාණන් වහන්සේ හැටියට කොණාගමන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. ඒ වගේමයි පාරමී සියල්ල සම්පූර්ණ කරලා මේ මහා බද්ද කල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්. ඒ වගේමයි සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊළඟට අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා, ඒ කියන්නේ අපේ ගෞතම බුදුහාඳුරන්ටත් පෙර ඉඳන්ම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි මේ මහා බද්ද කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා පස් නමම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම ඒ වගේම මෛත්‍රී කියන මේ බුදුරජාණන් වහන්සේලා පස් නමම මේ මහා බද්ද කල්පේ ආරම්භ වෙනකොටම පාරමී සම්පූර්ණ කරගත්ත පිරිසක්. එතකොට මේ පාරමී සම්පූර්ණ කරලා සාරා සංකේය කල්පලක්ෂේ, අටා සංකේය කල්පලක්ෂේ, ඒ වගේම සොළොසා සංකේය කල්පලක්ෂේ මේ විදිහට පාරමී සම්පූර්ණ කරගත්තා. ඒ අතර යම් යම් පාරමී අඩුපාඩු තියෙනකොට අපේ බෝසතාණන් වහන්සේ ඒ බුදුවරුන්ගේ විවරණ අරගෙන අපි දන්ව ආයමත් ඇවිල්ලා වෙස්සන්තරාත්මි දාන පාරමිතාව සම්පූර්ණ කරා. ඒ වගේ ඒ පාරමී සියල්ල සම්පූර්ණ කරගන්න. මේ අතර සඳහන් වෙන හරි ලස්සන කතාවක්. ඒ තමයි මේ පාරමී පුරාගෙන යන කාලය අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න නියමිතව තිබුණා. පාරමී පුරාගෙන එද්දී අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පාරමී පුරාගෙන ආවේ ප්‍රඥාධික බුදු කෙනෙක් හැටියට. ඒ වගේමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරියාධික බුදු කෙනෙක් හැටියට සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. මෙහෙම පාරමී පුරාගෙන එනකොට මේ මහා බද්ද කල්පේ බුදු වෙන පිළිවළ අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන නියමිතව තිබුණේ. නමුත් එක ආත්ම භාවයකදී මේ දෙන්නම ගුරුවරයයි ගෝලයයි වෙලා ඉපදිලා හිටියා. ඒ වෙනකොට පාරමී සම්පූර්ණ කරගෙන එන කාලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි එදා ගුරුවරයා. ගෝලයා බවට පත් වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ. මේ ගුරුවරයයි ගෝලයයි දෙන්නම හොඳට භාවනා කරලා අෂ්ට සමාපatti දක්වාම හිත වඩාගෙන තාපසාරාමයක තවුස් පැවිද්දෙන් හොඳට ගුණ ධර්ම වඩාගෙන හිටියා. දෙන්නම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන පාරමී පුරන. එතකොට ඊළඟට මේ මහා බද්ද කල්පේ බුදු වෙන නියමිතව තිබුණා. ඒ යන අතරතුර දවසක් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් අපේ බෝසතාණන් වහන්සේත් කැලේ මැදින් බොහෝ දුර ගමනක් යන්න දෙන්න පිටත් වුණා. ගුරුවරයයි ගෝලයයි. මේම යනකොට එක අවස්ථාවක ලොකු වලක් වගේ තැනක දකින්න ලැබුණා කොටි දෙනක් පැටව් එක මේ වලකට වැටිලා. පැටව් කීප දෙනෙක් ඉන්නවා කොටි දෙනට ආහාරයක් නැතුව බොහෝ කුසගින්නේ අර පැටවුන් කන්න සූදානම් වෙනවා. බිම පෙරලෙනවා දරාගන්න බෑ කුසගින්නට පුදුම වේදනාවකින් පැටව් කන්න හදනවා. ආයෙමත් දරු සෙනෙහස නිසා ආයෙමත් කුසගින්න දරාගන්න බැරුව බිම පෙරලෙනවා වේදනාවකින් ඉන්නවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේත් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් මේ දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේලා වටහා ගත්තා මේ කොටි දෙන කුසගින්න දරාගන්න බැරුවයි තමන්ගේ පැටව් ආහාර කරගන්න හදන්නේ.
එවෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා අපේ බෝසතාණන් වහන්සේට ඔබ චුට්ටක් ඔතනට වෙලා බලාගෙන ඉන්න පැටව් කන්න ඉඩ දෙන්න එපා මම ඉක්මනට ගිහිල්ලා කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොයාගෙන එන්නම් කියෝ කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ කොටි දෙනගේ කුසගින්න නිවන්න මොනවා හෝ ආහාරයක් හොයන්න කැලේට ගියා අපේ බෝසතාණන් වහන්සේ දැන් මේ දිහා බලාගෙන ඉන්න කොහොම හරි පැටව් කන්න නොදී බේර ගන්න අර ආහාර ටික අරගෙන එනකම් බොහෝ වෙලාවක් ගත වුණා බැලුවා බැලුවා එන පාටක් නැහැ තාම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර හොයමින් ඇවිදින එහෙම ඇවිදිනවා එන පාටක් නැහැ අර කොටි දෙනට කුසගින්න දරා ගන්න බැරිම තැන පැටවුන්ව කන්න සූදානම් වෙනවා ඒ මොහොතේ බැලුවා එන පාටකුත් නැහැ අපේ බෝසතාණන් වහන්සේ තමයි එතන ආරක්ෂාවට තියලා ගියේ. උන්වහන්සේ කල්පනා කරා මම ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන යන කෙනෙක්. මට අද පරමත්ත පාරමිතාව පුරලා දාන පාරමිතාවක් සම්පූර්ණ කරන්න ලැබෙන අවස්ථාවක්. මම මගේ ජීවිතේම ආහාරයක් කොට මේ කොටි දෙනට පූජා කරනවා. මම පරමත්ත පාරමිතාව පුරනවා. ඒ තුලින් මට ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා මේ කොටි දෙනට පැටව ආහාර කරගන්න නොලැබේවා මගේ ශාරීරියේම ආහාරයක් වේවා ඒ පිණින් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ ජීවිතේ පූජා කරලා කොටි දෙන ළඟට පැන්නා ඒ වෙලාවේ කොටි දෙන ආහාර කරගත් ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර ටිකක් හොයාගෙන ආවා. ඇවිල්ලා බලනකොට ගෝලයා පේන්න නැහැ නවත්තලා ගිය කෙනා පේන්න නැහැ. වටපිට බැලුවා පහල බලනකොට ඇඳුම් කෑලි ටික දැක්ක ගෝලයා. ඒ වෙලේ කාරණේ වටහා ගත්තා නුවණින් බැලුවා ප්‍රාර්ථනාව දැක්කා. ඒ වෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරා ඉක්මම් බුදුන් බුදු වුණාවේ. තමන් තමයි ඉස්සල්ලා බුදු වෙන්න හිටියේ. පාරමී පුරාගෙන ඇවිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මුලින්ම බුදු වෙන්න හිටියේ. නමුත් මේ කරපු පරිත්‍යාගය නිසා ඉක්මම් බුදුන් මට කලින් බුදු වුණාවේ මම ඊළඟට බුදු වෙන්නම් කියලා ප්‍රාර්ථනාවක් කරලා අපේ බෝසතාණන් වහන්සේට ඒ කරපු පරිත්‍යාගයේ මත මට කලින් බුදු වුණාවේ කියන ප්‍රාර්ථනාව කරා. අන්න ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මිනිස් ආයුෂ අඩුම කාලෙක හරි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉක්මනින් සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ නිසා පින්වතුනි අද කාලේ ඉන්න අපේ වාසනාව අද අපි බුදුවරු බොහෝ වෙලාවට දැන් මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ මිනිස් ආයුෂ අවුරුදු 40,000ක් වගේ දීර්ඝ කාලෙක. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආවිස අවුරුදු 30,000ක් වගේ වෙච්ච දීර්ඝ කාලෙක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ලෝකයේ ආවිස අවුරුදු 20,000ක් වගේ වෙච්ච කාලෙක. නමුත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ලෝකයේ ආවිස අඩුම කාලෙක. ඒ කියන්නේ අවුරුදු 120ක් වගේ වෙච්ච කාලෙක. පින්වතුනි බෝසතාණන් වහන්සේලා තුසිත දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලනව හැම බෝසත් කෙනෙක්ම මෞකුස පිළිසිඳ ගන්න පෙර. ඒ තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන කියන පාරමී ධර්ම සියල්ල සම්පූර්ණ කරලා අවසන් වෙලා මෞකුස පිළිසිඳ ගන්න පෙර තුසිත දෙව්ලොව ඉඳන් බලනවා තමන්ට මෞකුස පිළිසිඳ ගන්න තරම් සුදුසු පරිසරයක් ලෝකේ තියෙනවද? ඊට සුදුසු පින්වන්ත අම්මා කෙනෙක් ඉන්නවද? මොන වගේ රටකද මොන වගේ ප්‍රදේශයකද ඒ වෙනකොට manuss ලෝකෙ මිනිසුන්ගේ ආයුෂ කොච්චරද කියලා බලන එක තමයි අපි කියන්නේ පස්මහ බැලුම් බලනවා ආයුෂ දිහා බලනවා ඒ ආයුෂ දිහා බලන්නේ manuss ලෝකෙ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩිද කියලා බලන කාලය දීපය දේශය කුලය මව එතන කාලය කියන්නේ manuss ලෝකෙ ආයුෂ ගැන ඒ සුදුසු කාලයක්ද දැන් manuss ලෝකෙ අවුරුදු 100න් පල්ලෙහාට ආවිෂ බැස්සා කියන්නේ ධර්මාවබෝධයට හිත් පහල කරගන්න අමාරුයි මිනිස්සුන්ට කෙලෙස් වැඩි කාලයක්. ආවිෂ පිරිහිලා ලෙඩ රෝග වැඩි විකෘති වෙච්ච ආසාවන්ගෙන් යුක්තයි. කෙලෙස් වැඩි කාලවල මිනිස්සුන්ට ආවිෂ අඩු කාලවල නිවන් අවබෝධයට හිත් නැඹුරු කරගන්න අමාරුයි. ඒ නිසා මිනිස් ආවිෂ අවුරුදු 100ට වැඩි කාලවල විතරයි බුදුවරු පහළ වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ දා manuss ලෝකෙ දිහා බලනකොට මිනිස් ආයුෂ අවුරුදු 120ක් අවුරුදු 100ට වඩා වැඩි. ඒ නිසා තුසිත දෙව්ලොවින් චුත වේලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන එදා
ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම පිණිස මනුස්ස ලෝකයට වැඩම කරා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දහම් දෙසලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. හැබැයි ඔබට හිතෙන්න පුළුවා ඒ කාලේ එහෙනම් අඩුවෙන් නිවන් දකින්න ඇති කියලා. පින්වතුනි මනුස්ස ලෝකෙ පිරිස අඩු වුණාට දෙව් බමුණු විශාල වශයෙන් නිවන් දැක්ක. මේ ආවිෂ අඩු වැඩිකම තියෙන්නේ මනුස්ස ලෝකෙ. කාලයකට අසංකීය දක්වා වැඩි වෙනවා. කාලයකට අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. ආයමත් විශාල විනාශයක් වෙලා වැඩි වෙලා අසංකීයට වැඩි වෙනවා. ආයමත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. මේවට කියන්නේ අන්තක්කල්ප. කල්පයක් තුල තියෙන අන්තක්කල්ප. එතකොට මේ අන්තක්කල්ප අතරතුර ආවිෂ අඩු වැඩි වීම තියෙන මනුස්ස ලෝක. හැබැයි දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඒ ආවිෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් දැකපු ප්‍රමාණය ගැන දේශනාවේ අටුවාවල විස්තර වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන ඉඳන් උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් අවබෝධ කරගත්ත ලෝක සත්වයන්ගේ ප්‍රමාණය සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා. එතකොට හිතන්න සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා ගෞතම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොට උන්වහන්සේගෙන් බණහල නිවන් දැක්. හැබැයි ඒ අතරින් වැඩිපුරම දෙව් බමුන් තමයි මාර්ගඵල ලැබුවේ. ධම්මචක්ක දේශනාව අහලා මනුස්ස ලෝකෙ කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් එදා මාර්ගඵල ලැබුවා. දෙවියන් අතරින් කෝටි ගණනින් පිං පිරිච්ච අය, පාරමී සම්පූර්ණ කරගත් අය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉඳන් මාර්ගඵල ලබනවා. ඒ නිසා පිංවතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පිං ඇති බොහෝ පිරිස නිවන් අවබෝධ කරගත්තා. හැබැයි අපි මොකක් හෝ අපේ එදා තිබ්බ දුර්වලතාවයක්, අඩුපාඩුවක්, පිං නැතිකම හෝ නිසා අපි තාමත් සසර ඉපදී යනවා. හැබැයි අපි යම් මට්ටමින් හරි පෙර පිනක් තියෙනවා, තාම බුද්ධ ශාසනයේ තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2559ක් වෙච්ච කාලෙක තාමත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුද්ධ අධිෂ්ඨාන ලෝකෙ තියෙනවා. ඒ ධර්මයේ පිරිසිදුව තියෙනවා. බුද්ධ ශාසනයේ පවතින කාලෙක අපි ආයෙමත් මනුස්ස ලෝකේ ධර්මයේ තියෙන රටක, තියෙන පලාතක, පතිරූප දේශයක ඉපදුනා පෙර පිනක් ඇතුව, පුබ්බේච කත පුඤ්ඤත පෙර පිනක් ඇතුව අපි ඉපදුනා. ඒ නිසා අපිට බණ ටික අහන්න ලැබෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා, අප්‍රමාදී වෙන්න ඕන කියලා නිකන් අහන්න හරි ලැබෙනවා, මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්, මේ ජීවිතේ යමක් කරගන්න පුළුවන් කියලා අපිට අහන්න හරි ලැබෙනවා. අපි පෙර පින් ඇති පිරිසක්. හැබැයි අපි මේ ලැබිච්ච අවස්ථාවේ අතහැරගත්තොත්, අපිට අපායකට වැටුනොත් ආයි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරයි. දැන් ඔබට මේ දේශනාව තුළ මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන වැඩිපුර කරුණු කියවෙච්ච නිසා, මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන බොහොම ලස්සන විස්තර ගොඩක් කියවෙච්ච නිසා ඔබට හිතෙන්න පුළුවන් අනේ එහෙනම් මෛත්‍රී බුදුහාඳුරන්ගේ කාලේ නිවන් දකින්න එක අපිට හොඳයි කියලා. හැබැයි මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න නම් මේ ජීවිතේ පුළුවන් තරම් වීරිය වඩාගෙන ධර්මාවබෝධයට මහන්සි ගන්න ඕනේ. බැරි වෙලාවත් මේ ජීවිතේ අපාය පැත්තකට වැටුනොත්, සතර අපායකට වැටුනොත් ආයි උඩට එන්නේ කන කැස්පෑ වියසිදුරෙන් අහස බැලුවා වගේ. ඔය උපමා වලින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අපායකට වැටුනොත් ආයි කවදාහරි කැරකිලා සුගතියකට එනකොට ඔය මෛත්‍රී බුද්ධ ශාසනය නෙමෙයි, මෛත්‍රී බුද්ධ ශාසනෙත් ඉවර වෙලා කල්ප ගණන් බුද්ධ ශූන්‍ය කාලෙක ඉවිලා තියෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ අපි ඉන්නේ තීරණාත්මක තැනක. අපි ඉන්නේ ගෞතම බුද්ධ ශාසනයක් තුල. ඔබ මේ ජීවිතයේ වීරියෙන් ධර්මයේ දියුණු කරොත් මේ ජීවිතයේ ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්. ඔබ ධර්මාවබෝධයේ පිණිස අවංක උත්සාහයක් ගත්තොත් මේ ජීවිතයේ අඩුගානේ ඔබ සෝවාන්වත් වෙනවා කියන වීරියෙන් මහන්සි අරගෙන, අපි හිතමු ලෙඩක්, දුකක්, අසනීපයක් මොනවා හරි හේතුවක් නිසා ඊට පෙර හදිස්සිය හරි ඔබ මරණයට පත් වුණා කියලා, ඔබ අවංකව ධර්මාවබෝධයට මහන්සි ගත්ත කෙනෙක් නම් ඔබ මරණින් මත්තේ සුගතියක දිව්‍ය ලෝකයක හරි උපදිනවා. ඔබට මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ හරි ඉතිරි මාර්ගඵල ලබාගෙන නිවනට යන්න මාර්ගය පෑදෙනවා. මොකද මනුස්ස ලෝකේ කාලෙන් අපිට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් වුණත්, මොකද මනුස්ස ලෝකේ දැන් ආයුෂ අඩු නිසා තමයි අපට ඉහි දීර්ඝ කාලයක් වෙලා තියෙන්නේ. නමුත් දිව්‍ය ආයුෂ දිහා බලනකොට
දිව්‍ය ලෝක ඉපදිච්ච කෙනෙකුට මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනවා කියන්නේ ඒ තරම් දීර්ඝ කාලයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න. ධර්මාවබෝධයම අරමුණු කරගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම වඩන්. ඒ ගුණධර්ම වඩාගෙන මමත් කොහොම හරි ධර්මයම අවබෝධ කරගන්නවා නිවන් අවබෝධයම කරනවා කියන චේතනාවෙන් ගුණධර්ම පුරන්න. එතකොට ඔබට මේ ජීවිතේ වීර්ය වඩන කෙනාට මෙලොවම යම් මට්ටමකට ප්‍රතිඵල ලබන්න පුළුවන්. අඩු ගානේ ඔබට සුගතියක හරි ඉපදිලා නිවන් මාර්ගේ දියුණු කරගන්න පුළුවන්. එහෙම අවංක උත්සාහයක් ගත්ත කෙනෙකුට තමයි මෛත්‍රී බුද්ධ ශාසනය හරි ධර්මයේ දියුණු කරගන්න මුණ ගැහෙන්නේ. එහෙම නැතුව මෙලව ලැබිච්ච අවස්ථාව අතහැරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ පතපත ප්‍රමාදයට පත් වුනොත් ඔබට මෙලවත් නැහැ, පරලවත් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයේ කාලෙත් අපායක ඉන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ අප්‍රමාදීව ධර්ම අවබෝධයට වීරිය වඩන්න. ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාවම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දෙමින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම මේ සියලු පින උපකාර වේවා, වේවා, වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.